අපේ ලයිෆ් බෝයි දැන් ලයිෆ් බෝයි ඔලිව් වෙලා කැටයක් රුපියල් 53කට. ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානයේ සිට මෙරටට පැමිණෙන සියලු මගින් නිරෝධායනය හෙට සිට ආරම්භ කිරීමට යුද හමුදාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව සියල්ල සූදානම් කර තිබෙනවා. ඒ අනුව කටුනායක ගුවන්තොටුපලින් ගොඩබැසීමෙන් අනතුරුව එම මගින් මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාල ගොඩනැගිල්ලටත් කන්දකඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ වෙතත් රැගෙන යාමට නියමිතයි. ඔවුන්ට දින 14ක කාලයක් මෙම මධ්‍යස්ථානවල රැඳී සිටීමට සිදුවනවා. යුද හමුදාපති ලුතිතැන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද කන්දකඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. රටක් වශයෙන් සූදානම් වෙලා ඉන්න ඕනේ එන ඒ ප්‍රමාණය කෙසේ හෝ රඳවාගෙන ඔවුන්වත් ආරක්ෂා කරගෙන රටේ අනෙකුත් ජනතාවට කිසිදු ආකාරයෙන් මෙයින් හානියක් නොවන ආකාරයට කටයුතු කිරීම. කිසි කෙනෙක් කලස්සලට පත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද අපි යමක් වෙන්න කලින් ගනු ලබන පීවරක් හැටියට විතරයි කරන්නේ. නිරෝධායනය කිරීමේ වැඩපිළිවෙල හෙට උදෑසන පැමිණෙන දකුණු කොරියා ගුවන් යානයේ සිට ආරම්භ කරනවා. ඔවුන් යම්කිසි පෘෂ්ඨීය විසබීජ හරණයකට ලක් කරනවා. කින් අනතුරුව බස් රථවල රැගෙන යනු ලබනවා. මේ අය ඒ පැමිණෙන දින අනුව හැකිතරම් දුරට වෙන්වෙන් වශයෙන් එම නිරෝධායන මධ්‍යස්ථානවල රඳවනු ලබනවා. අනිකුත් රටවල්වල සිට පැමිණෙන සියලුම මගීන් දිගටම මේ දින 14 නිවෙස්වල රැඳී සිටින ලෙස අපි ඉල්ලා සිටිනවා. තවදුරටත් ඉල්ලා සිටිනවා මේ කාලය තුළ විදේශ සංචාර හැකි තරම් අවම කරන්න. දරු අගමැතිතුමා, ඒ කියන්නේ බුද්ධ ශාසන කටයුතු දරු අමාත්‍යතුමා අපිට උපදෙස් දුන්නා මේක తాවකාලික අත්හිටුවමක් කරන්නයි කියලා. ඒ අනුව අපි සාකච්ඡා කරලා ඉවරලා తాවකාලික අත්හිටුවන තීරණය කළා. ඉන්දියාවට වන්දනා ගමන් යන වන්දනාකරුවන්ගේ ගමන්, හින්දු ආගම අදහන වන්දනාකරුවත් යනවා ඉන්දියාවට. අපි ඒ සියලුම දේවල් මේ අවස්ථාවේදී తాවකාලික අත්හිටුවමක් කරන්න බලාපොරොත්තු වෙනවා. හෙටනකොට සියලුම ඒ සංචාරක කටයුතු සංවිධානය කරන ආයතන වල දන්නනවා, ඉදිරි ගුවන් සේවා සමාගම් වල පිළිලීමක් කරනවා ප්‍රවේශපත් විවෘත කරන්න එපයි කියලා ඉන්දියාව සඳහා. මේ අතර කටාර් රාජ්‍ය විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 14කට පනවනු ලැබූ සංචාරක තහනම අද සිට ක්‍රියාත්මකයි. මේ වන විට නව කොරෝනා වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරන ඉතාලියේ සමස්ත ආසාදිතයින් ගණන අද වන විට 7375 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ගත වූ පැය 24 තුළ නව ආසාදිතයින් 1492 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි සිදු වූ මරණ සංඛ්‍යාව 366ක් දක්වා ඉහළ ගොස් තිබෙන්නේ ගත වූ පැය 24 තුළ පුද්ගල මරණ ගණන 133ක් අලුතින් වාර්තා වීම හේතුවෙන්. විශේෂයෙන්ම ඉතාලි රජය විසින් ප්‍රකාශයට පත් කරලා තියෙන රතු කලාපයේ හෙවත් අවදානම් කලාපයේ තමයි මම මේ මොහොතේ රැඳී සිටින්නේ. ඉතින් මොනවාද ඔයාලට කියන්න තියෙන්නේ ශ්‍රී ලාංකිකයේ වශයෙන් ශ්‍රී ලාංකික ජනතාවට මොනවද දෙන්න තියෙන පණිවිඩේ? ඉතින් අපිට එළියට යන්න විදිහක් නැහැ. ඇතුළේ ඉන්නට එළියට යන්න විදිහක් නැහැ. එළියේ ඉන්නට ඇතුළට යන්න විදිහක් නැහැ. යන වාතාවරණය බලලා අපි ඉදිරියට තීරණයක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම අපි මේ වැඩ කරන් හිටියා බයේ ඉන්නේ. අපි එනවා යනවා වුණත් පරිස්සමෙන් ගොඩක් ඉන්නේ. අද වන විට ලෝ පුරා රටවල් 97ක කොරෝනා වෛරසය පැතිරී තිබෙන අතර මෙතෙක් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 110,000 ඉක්මවා තිබෙනවා. සමස්ත මරණ ගණන 3,831ක්. ගත වූ පැය 24 තුළ චීනයෙන් හඳුනාගෙන තිබෙන්නේ නව ආසාදිතයින් 40 දෙනෙකු පමණයි. දිනක් තුළ එරටින් වාර්තා වූ අවම ආසාදිතයින් ගණනද එය වනවා. කෙසේ වෙතත් ගත වූ පැය 24 තුළ මරණ 22ක් චීනයේ සිදුව තිබෙනවා.